අදවන් ඔබලන්ට විශේෂම අපිට ලියන්න කියන්නත් අවශ්‍ය වෙන විශේෂයෙන් ස්පෝකන් වලටත් අවශ්‍ය වෙනවා ස්පෝකන් ඉංග්‍රීසි වලට ඒ වගේම රයිටින් වලටත් අවශ්‍ය වෙනවා විභාග වලටත් දෙන එක if ගැන කියලා දෙන්නේ දැන් මේක ඇත්තටම if කියන්නේ තේරුම වෙන්නේ නම් සිංහලෙන් නම් අපි කියන්නේ ආයෙනවා නම් ආවොත් අනේ අල්ටයන් අදාසත් නම් කියන අදාසත් ගන්න පුළුවන් දැන් අපි වාක්‍ය කීපයක් කරනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඇත්තට මේවා තත්ත්වයන් කීපයක් තියෙනවා කන්ඩිෂන් කීපයක් තියෙනවා if කියන එකට මම අද එක ආකාරයක් ඔයගලන්ට කියලා දෙනවා මේක අපිට වැදගත් නිසා දැන් අපි මේක කතරුගෙන් ඉදිරියට යවන්නත් පුළුවන් මේ වගේ if you come every day ඔයා දැන් you come every day කියන්නේ ඔයා හැමදාම එනවා කියන එකනේ if කියන්නේ නම් කියන එක එහෙම නැත්නම් අල්තයන්න if you come every day ඔයා එනවා නම් හැමදාම එහෙම නැත්නම් ඔයා ආවොත් හැමදාම you will understand ඔබ තේරුම් ගනීවි දැන් ඔබ මේකේ තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ මුල වාක්‍ය කියන්නේ කන්ඩිෂනල් වාක්‍ය මේ ඔබ එනවා කියන දේ කළොත් තමයි you will understand ඔයා තේරුම් ගන්න මේක. එතකොට මේක present tense එන්නේ. මේක present tense වුණොත් මේක future tense වෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ මේක. present tense නම් මේ දෙවෙනි වාක්‍ය කියවෙන්නේ අනාගත කාලෙ. මේක present tense නම් මේක future tense. මේ බලන්න තවත් ඒ වගේ එකක් if they help me ඒගොල්ලෝ මට උදව් කරනවා නම් I will give them මම ඒගොල්ලන්ට දෙන්නම්. එතකොට මේක present tense මේක future tense. ඔන්න තේරුම් ගන්න ඕනේ ඒක. if we work hard අපි හොඳින් වැඩ කළොත් මහන්සියෙන් වැඩ කළොත් we will be successful අපිට පුළුවන් වෙන්නට successful කියන්නේ සාර්ථක වෙන්නට පුළුවන්. එකෙන අපිට සාමාන්‍ය ක්‍රියාපද වගේම be verb එකක් තියෙන ක්‍රියාපදයක් දාන්න පුළුවන්. මේ බලන්න if children pass the exam ළමයි විභාගේ pass වෙනවා නම් එහෙම නැත්නම් ළමයි විභාගේ pass වුණොත් their parents ඒගොල්ලන්ගේ දෙමව්පියෝ will be happy සතුටු වේවි. බලන්න ළමයි විභාගේ pass වුණොත් දෙමව්පියෝ සතුටු වේවි. their teachers will be happy ඒගොල්ලන්ගේ ගුරුවරුත් සතුටු වේවි. ඒ වගේ මෙතනත් අපිට කියන්න පුළුවන්. දැන් මෙතනට ක්‍රියාපදයක් විතරක් නෙමෙයි මෙතනටත් be verb එකක් තියෙන විදියට අපිට වාක්‍ය ලියන්න පුළුවන්. මේ බලන්න if you are කියන එක. if you are hungry ඔයාට බඩගිනි නම් eat some hoppers. මේ කන්නකො මොනවා හරි ආප ටිකක් කන්නකෝ. ඔයාට බඩගිනි නම් ආප ටිකක් කන්නකෝ. ඒ වගේම කිව්ව හැකි if you are thirsty drink some water. වතුර ටිකක් බොන්න. thirsty කියන්නේ තිබහ කියන එක. තිබානම් වතුර ටිකක් බොන්න. if he is kind ඔහු කරුණාවන්ත නම් all will respect him. සියලු දෙනාම respect ගරු කරයි ඔහුට. ඉතින් මේ වගේ අපිට වාක්‍ය වෙනස් කරලා ඕන තරම් කියන්න පුළුවන්. අපිට මේ වගේ වාක්‍යයක් කියන්න පුළුවන්. if today is sunday අද ඉරිදා නම් tomorrow will be monday. හෙට ඉතින් monday වෙයි. ඒ වගේ අපිට වාක්‍ය කියන්න පුළුවන් නේද? මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න අපිට අවශ්‍ය වෙනවා. මම මේක ඉතුරු අවස්ථාත් ඉදිරි වීඩියෝවලදී කරනවා. Good luck.